Sri Lanka's most powerful news brand. Deshapalane Yatharthe Davas. ආයි ගුවන් අද අපි සූදානම් දවස කාලින සංවාදයට එකතු වෙන්න ඔබ දන්නවා සඳු දවසේදී අපිත් එකතු වෙන්නේ සංජීව රණතුංග සිඩ්නි කංශේකර කියන දෙපළ ප්‍රවීණ මාධ්‍යවේදීන් දෙපළක් ඒ වගේම තමයි දේශපාලන විචාරකයන් දෙපළක් ඔවුන් පහුගිය කාලේ පිඹුරුපත් ඇඳපුවා එහෙම නැත්නම් ඔවුන් මේ පිළිබඳව කතා බහ කරපුවා මේ වෙනකොට දවසින් දවස මිනිසුන්ට සාක්ෂාත් වෙමින් පවතිනවා ඒ වගේම තමයි අපි බඳුන් කරගෙන කතා කරා ළඟදිම එන ඡන්දේ පිළිබඳව කතා බහ කරා අද දවසේදී වඩාත්ම උණුසුම් කාරණාව බවට පත් වෙන්නේ සිංගප්පූරුවේ අගමැතිවරයා මේ වෙනකොට ලංකාවට ගමන් තිබෙනවා. මේවත් එක්ක අපේ රට ඉස්සරහට යන්නේ කොහොමද? යහපාලනයත් එක්ක එකතු වෙච්ච මේ සභා ගාණ්ඩුව තව ඉස්සරහට හරියට කරගෙන යන්න පුළුවන්කම තිබෙයිද නැද්ද? එහෙම නැත්නම් ඔබ මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නේ කොහොමද? මම ආරම්භ කරන්න සූදානම් සංජීව රණතුංගතුමාගෙන්. සංජීව මහතුමනි, රාජතාන්ත්‍රික සම්බන්ධකම් විශේෂයෙන්ම මේ වගේ රටකට ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් අපි තනියව නැගී සිටින රටක් නෙවෙයි මේ වෙනකොට අපි හැමමත එකතුලා නැගී සිටින ඕන රටක්. ඔබ දිගින් දිගටම කිව්වා පාඩු ලබන ආයතන තියෙනවා නම් පාඩු ලබලයි නැතුව අඩුම ගානේ විකුණන්න ඕන. එහෙම නැත්නම් බදු දෙන්න ඕන. හැබැයි ඒක රටට ගැළපෙන විදිහටයි කරන්න ඕන කියලා. ඒ වගේම තමයි අනිත් අයත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න දේවල්. ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද ජනතාව අතරට ගෙන යන්නේ? ආර්ථිකය කොහොමද නංවන්නේ කියන එක ඔබ දිගින් දිගටම කතා බහ කරා. විසින් ඔබ මාධ්‍යවේදියෙකුට අමතරව හොඳ ව්‍යාපාරිකයෙක් කියලා අපි දන්නවා. මේනර ගොඩක් ලාභ ලබලත් තියෙනවා. ඒක නිසා මම සූදානම් අද දවසේදී ආරම්භ කරන සංජීවයෙන් කොහොමද රටක් විදිහට රට හරියට කරන්න කියලා දන්නවා. මම හිතන්නේ රටක් හැටියට අපිට තනිව දුවන්න බෑ. ඒක හින්දා අපිට බොහොම වැඩගත් වෙනවා අනෙක් රටවල් එක්ක සම්බන්ධතා ඇති කරගෙන ගනුදෙනු කරන එක. හැබැයි ඒ ගනුදෙනු කරද්දී අපිට බලාපොරොත්තු වෙන්න බෑ අනෙක් රටක් ඒගොල්ලන්ට වාසියක් නැතුව අපිට උදව් කරයි කියලා. ඒ වගේම අපි බුද්ධිමත් වෙන්න ඕනේ අපිට පාඩුවක් කරන් අනික් රටවල් වලට වාසියක් කරන්න නොකරන්න. මොකද පසුගිය කාලයේ පුරා දේශපාලඥයෝ කටයුතු කරද්දී සමහර ගිවිසුම් ගහද්දී අපි දැක්කේ රටට පාඩු වෙන විදිහට තමයි ගිවිසුම් ගැහුවේ. ඒ තමන්ට වාසි වුණා නේද? හැබැයි තමන්ට වාසි වුණා. ඉතින් මං හිතනවා දැන් ඒ ක්‍රමය වෙනස් විය යුතුයි. රටේ මිනිස්සු දැන් මෝඩ නැහැ. අපිට අපි මං දැක්කා පහුගිය ටිකේම සිරස හතේ නිවුස් එක බැලුවොත් එහෙම මිනිස්සුන්ව මං හිතෙනවා අවදි කරනවා, දැනුවත් කරනවා. මිනිස්සු බයින්න පුළුවන්. මොකද ඒ කොට්ටාසයක් ඉන්නවා. මං කියන්නේ ඒකයි දේශපාලන වහල්ලු කියන කොට්ටාසෙ ඉන්නවා. තමන්ගේ පක්ෂයේ හොරකම කරද්දී ඒකට බයින්නකොට ඒකට දුක හිතෙන මිනිස්සු. හැබැයි මං හිතනවා සාමාන්‍ය පුද්ගලයා අලුත් අපි කියනවා ජෙනරේෂන් එක ඒ කාණ්ඩේ මං හිතන්නේ මේක ගැන සතුටු වෙනවා. ඒ වගේම කාණ්ඩයක් ඉන්නවා අසතුටුයි. අපිට ඒක වැදගත් නැහැ. මොකද අපි රට වෙනස් කරනවා නම් අපි අලුත් විදිහට හිතන්න ඕනේ. ඒකින්ද හරි ගමනක් යන්න මං හිතන්නේ මට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා මේ උත්සාහයක් ගන්නවා කියලා. ඒ උත්සාහයට රටේ මිනිස්සු හැටියට, මාධ්‍ය ආයතනය හැටියට, සාමාන්‍ය ජනතාව හැටියට හැමෝම අපි උදව් කරන්න ඕනේ කියන එක තමයි මගේ පෞද්ගලික විශ්වාසය. බහුජන හිතය, බහුජන සුඛය, බොහෝ දෙනාගේ සුපිරුතන් ඇතිව බොහෝ දෙනාට හොඳ දේවල් කරන්න කියන එක අපි නිරන්තරව මතක් කරනවා. සිඩ්නි, මම කැමති දැනගන්න මේ වෙනකොට මේ රාජනායකයාගේ පැමිණීම ඉස්සරහට මේ පිළිබඳව දිගින් දිගට කතා කරයි. දැන් සල්ප මොහොතකට කලින් තමයි එතුමා ලංකාවට පැමිණියේ. මේ කාරණාව නැත්තම් මේක අපිට කොහොමද වැදගත් වෙන්නේ අපේ රටක් විදිහට ගත්තට පස්සේ ජාත්‍යන්තර මේ සම්බන්ධ අවුරුදු 13කට පස්සේ තමයි සිංගප්පූරුවේ අගමැතිවරයා ලංකාවට එන්නේ. ඇත්තටම දැන් මේ සිංගප්පූරුව කියන රට එක කාලයක් සිහින මැව්වා ශ්‍රී ලංකාව වගේ වෙන්න ඕනේ කියලා. මේ ලී ක්වන් යූ රට රාජ්‍ය නායකය වෙලා ඉන්න කාලේ, මේ සිංගප්පූරුව දියුණු කරන කාලේ ඒගොල්ලන් සිහිනේ තිබ්බේ මේ ලංකාව වගේ, කොළඹ වගේ අපිට සිංගප්පූරුව කරන්න ඕනේ කියලා. නමුත් කොළඹට වැඩිය ශ්‍රී ලංකාවට වැඩිය ඒගොල්ලෝ බොහොම ඈතට ගියා. ඉතාමත්ම සූක්ෂම විදිහට තමයි ඔය සිංගප්පූරුව හැදි. මම අහලා තියෙන කතාවක් මේ සිංගප්පූරුව ගොඩනගෙනකොට සිංගප්පූරුවට පැමිණිල්ල හිටියේ මැලේසියන් ජාතිකින් ජාතින් කීපයක් ඕකේ හිටියා. එතකොට ලී ක්වන් යූ මේ අතර හිටියා සොරකම, වංචාව, අක්‍රමයේ දූෂණ, හොරු. ඒ හොරු මර්ධනය කරෙත් හොරු දාලා. අන්තිමට එතුමා මේ රට හදද්දී අන්තිමට හොරුත් නෑ, කවුරුත් නෑ. කොහොම වුණත් දන්නේ ඒගොල්ලෝ අතුරුදහන් වීම පිළිබඳව අදටත් ප්‍රශ්නයක්. එතකොට යම් කිසි ක්‍රමයක් එතුමා හදාගත්තා කොහොමද සිංගප්පූරුව දියුණු කරන්න කියලා. අපිට වෙලා තියෙන්නේ ක්‍රමයක් නැති එකනේ. දැන් මේ මොහොත වෙනකනුත් ක්‍රමයක් නෑ. දැන් මේ මොහොත වෙනකනුත් අපේ මැතිවරණ කටයුතු කිරීගෙන යනවා. පළාත් පාලන මැතිවරණ කටයුතු කිරීගෙන යනවා. නමුත් අපිට පේන්නේ නැහැ දැන් පළාත් පාලන ආයතන සභිකෙන් දැන් කතා කරනවා රූපහයි නාලිකා රේඩියෝ වල අපි මොනවද කරන්න කියලා. 2:30 ඇහෙන්නේ කුණු ටික වෙලාවට යන්නේ එකයි, පාරවල් ටික හදන්නේ එකයි. දැන් අලුත්ම එකක් පුරුදු වෙලා තියෙනවා කියන්නේ අපි කොන්ත්‍රාත් කරන්නේ නැහැ.
අපි කොන්ත්‍රාත්කාරන් එක්ක අපි සම්බන්ධයක් නැහැ. මේ කොන්ත්‍රාත්කාරනේ මේ ඊයේ පෙරේද ආවේ මේ මේ ඒ කියන්නේ කාලයක් තිස්සේ කොන්ත්‍රාත් කරලා තියෙනවා. කරලා තියෙනවා. දැන් අපි කරන්නේ නැහැ කියලා ඒගොල්ලොම ඡන්ද පොරොන්දු දී ගන්නවා එන. නමුත් ඕවා කීක ඉඳලා හරියන්නේ නැහැ. දැන් හොඳම කතාව දැන් දැන් පැයකට විතර ඉස්සෙල්ලා අතිගරු ජනාධිපතිතුමා මහනුවරින් නම් කතා කරා. එයා කියනවා එයා ඉල්ලනවා ඉල්ලීමක් කරනවා අග්‍රාමාත්‍යතුමන්ගෙන් අගමැතිතුමනි මට මේ බැඳුම් කරන සම්බන්ධ සියලුම හොල් ටික අල්ලලා නඩු දාලා හිරේ දාන්න. කෙලිම යතියන ජනාධිපතිතුමා. හිරේ දාන්න. මට මේකට උදව් කරන්න. පස්සට යන්න එපා. මම ඔබතුමාගේ ඉල්ලන්නේ එකම දෙයයි මේ බැඳුම් කරේට සම්බන්ධ හොරු ටික අල්ලන්න අල්ලලා හිරේ දාන්න. කියලා තව කතාවක් කියනවා. බල්ලු රෑනක් එක්ක ඉස්සරහින් යනවට වඩා හොඳයි සිංහෝ රෑනක් එක්ක ඔළුව පාත් කරන් පිටිපස්සෙන් යනයි කියලා ජනාධිපතිතුමා දැන් පැයකට විතර ඉස්සෙල්ලා කිව්වා. ඒ කතාවේ මන් තේරෙන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. සමහරවිට මේ වෙන විට බලු රෑනක් සමගද රජයේ ඉස්සරහට යන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලි මේ කතාව. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. ඒ අගමැතිතුමාගේ එතුමා ඉල්ලීමක් කරනවා බැඳුම් කරේ සම්බන්ධ හොරු ටික අල්ලලා වහාම හිරේ දාන්න, නඩු අහලා හිරේ දාන්න කියලා ජනප්‍රිය ඉල්ලීමක් කරනවා. ඒකට යට උදව් කරන්න කියලා. ඉතින් ඔතනදී ඒක ඒ විදිහටම වෙයි කියලා හිතන්න මට නම් අමාරුයි. මොකද මේ වෙනකොට අධිකරණ අමාත්‍යාංශයේ තියෙන්නේ එච්චක් ජාතිය පක්ෂයෙන් පත් කරපු අමාත්‍යවරයෙක් යටතේ. නීති හා සාමයේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් තියෙන්නේ එක්සත් ජාතිය පක්ෂයේ යටතේ කැබිනට් අමාත්‍යාංශය. අම්මගේ ඉල්ලීමක් තියෙනවා. මේ අමාත්‍යාංශ දෙකම ගරු ජනාධිපතිතුමා පවර ගන්න ඕනේ. පවරගෙන එතුමා පත් කරන්න අමාත්‍ය පත් කරලා දැන් වැඩ කරන්න ඕනේ. එනේ එහෙම එකක් වුණොත් මේ නඩු ඉක්මන් වෙයි. තව කතාවක් අගමැතිතුමා කිව්වා මේ ඊයේ පෙරේද මං අහගෙන. අයියා කියනවා බැඳුම් කරේ සම්බන්ධ ඔක්කොම හොරු ටික අල්ලලා ඉක්මනටම නඩු අහනවා. මේකට එක උසාවියක් නැත්නම් දෙකක් නැත්නම් තුනක් මං පිහිටවනවා. කියදලා අවුරුදු තුනක් විතර යනකොට මේ ඔක්කොම පරිගස්සනවා. මේ අවුරුදු තුන මං කල්පනා කර කොහොමද අවුරුදු තුනනකොට දැන් ජනාධිපති බැලුවා ආණ්ඩු ඉවරයි. එතකොට මේ නඩු ටික ආපහු යටයයිද? හොඳයි. ඇත්තරම මොකද්ද මේ රටට වෙන්නේ? අපි බඳුන් කරේ ගැන දිගින් දිගටම කතා බහ කරා. රටට බිලියන 18ක් 19ක් මේ වෙනකොට පාඩුවයි කියලා ගණන් බලා තිනවා. ෆරාස් ෂෞකත් අලි කතා කරන විදිහට මෙය දිගින් දිගට පැටවු ගහන පාඩුවක් බවට පත් වෙමින් තිබුණා. අපි නිවුස් ෆස්ට් විදිහට දිගින් දිගටම ඔබට දැනුවත් කරා. ඔබ දැනුවත් කරා මේ පිළිබඳව විතරක් නෙවෙයි, වැරදි තැන් හැමදේම හොයාගෙන ගිහිල්ලා ඔබත් දැනුවත් වෙලා ඉන්න කියලා. දැන් මේ ආණ්ඩුව කරගෙන යන මේ බලු රැලේ කතාවත් එක්ක, සිංහ රැලේ කතාවත් එක්ක ජනාධිපතිවරයා වෙන තැනක හිට ගන්නවා. ඔහු හැම දෙයකටම ඉඩ දුන්නා. ඔහු කරන්න දුන්න හැම දෙයක්ම බලාගෙන හිටිය පිටිපස්සෙ ඉඳගෙන. විශ්වාස කරේ නැහැ තමන් එක්ක ඉන්න පිරිස වැරදි කරයි කියලා. හැබැයි ඔහු අවධානයෙන් හිටියා වැරදි කරනවද නැද්ද කියලා බලන්න. දැන් අහුවෙලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ ජනාධිපතිවරයා මේ පිළිබඳව කොහොම ක්‍රියාත්මක වෙයිද? මම ඇත්තටම මම විශ්වාස කරන දේ තමයි ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ජනාධිපතිතුමා මෙහෙම ජනාධිපතිවරු මම හිතන්නේ මම දැක්කමයි. හැබැයි මේකේ අපි එක දෙයක් හිතන්න ඕනේ. ජනාධිපතිතුමා මම මෙතුමා කිව්ව දෙයට වැඩිය වෙනස් විදියකට හිතන්නේ. මම හිතන්නේ ඔය දුන්න පණිවිඩේ ජනාධිපතිතුමා දුන්නේ මේ රාජ්‍ය සේවකයන්ට. අමතක කරන් දේශපාලකයෝ. ඕක අගමැතිතුමාට කිව්වට ඒ හයියක් දුන්නේ රාජ්‍ය සේවකයාට තමන්ගේ යුතුකම කරන්න කියලා. දැන් අද ජනාධිපතිතුමා තමන්ගේ යටතට අරන් අමාත්‍ය මණ්ඩල වෙනස් කළා කරොත් ඕක දේශපාලන පළගැනීමක් කියලා කියයි. ඒකින්ද මං හිතනවා එතුමා මේ හයිය දෙයි. අමාත්‍යංශ ගන්නත් එකයි මට නැතත් එකයි. හැබැයි රාජ්‍ය නිලධාරින්ට මෙච්චර කල් කිව්වනේ රාජ්‍ය නිලධාරි බය හිටියේ තමන්ගේ යුතුකම කරන්න බෑ එහෙමනේ. ඒකින්ද මේ සමාජය වෙනස් කරන්න මං හැමදාම කියනවානේ මේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ කියලා. ඒක නීති ශේෂ්ත්‍රයේද ව්‍යාපාරයේ හැම තැනම හිතන්න ඕන අනික් මිනිහා ගැන හරි දේ කරන්න ජීවිතේ ඉගෙන ගන්නවා. ඒ දේ මේ නීති නිලධාරීන් කරනවා නම් ඔවුන්ට ඒකට අභියෝග එනවා නම් ජනාධිපතිතුමා ඔවුන් එක්ක ඉන්නවා කියන එක තමයි ওই පණිවිඩේ. මං හිතනවා ඒකින්ද ඒක වෙන්න ඕනේ. සංජීව ඔය එක්කම මට ගැටලුවක් තියෙනවා. දැන් අපි නිතර දැක්කේ සංජීව රණතුංග කියන චරිතයේ තමන්ගේ සහෝදරයාද නැත්නම් තමන්ගේ පාක්ෂිකයාද නැත්නම් තමන් වැඩ කරන ආයතනද? එහෙම තමන්ට ගැටලුවක් නැහැ. කොහේ හරි වැරද්ද දැක්කනම් කෙලින් කතා බහ කරනවා. මට මේ මෑත කාලේදී ආපු ගැටලුව මම හිතුවා ඔබෙන් මේක අහනවා කියලා. අර්ජුන රණතුංග මහත්මයා හෝ වේවා වෙන කෙනෙක් හෝ වේවා යමක් වැරදි කරොත් හරි නැත්නම් වැරදි කරන්න බලාපොරොත්තු වෙනවා නම් කියලා ඔබට හැඟෙනවා නම් ඔබේ විවෘත මාධ්‍ය කිව්වා. අපි දන්නවා මුල් කාලෙදි දැන් ඔබ දේශපාලනයක නියැලෙන්නේ නැහැ මම දන්න විදිහට. හැබැයි මුල් කාලෙදි ඔබ ජෙනරාල්වරයෙක් එක්ක කටයුතු කරා. එතුමා කියන මේ බැඳුම් කර සිද්ධිය කියලා කියන්නේ මහලුකු සිද්ධියක් නෙවෙයි කියලා. ඔබගේ අර්ථකථනය ඇත්තට මේක මහලුකු සිද්ධිය නෙවෙයිද? මම ඕක පැහැදිලිව මීට ඉස්සෙල්ලත් කිව්වා. මම අද කනගාටු වෙනවා කියලා අර්ජුන රණතුංග පොන්සේකා මහත්තයා වගේ මහතුරු දේශපාලනයට පැමිණීම ගැන
මොකද ඒ වගේ මහතුරු ඇවිල්ලා මේ දේශපාලන ක්‍රමයට එක්ක යන්න පුරුදු වෙලා තමන්ගේ පක්ෂය තමන් හිතවතුන් සියල්ල ආරක්ෂා කරනවා මිසක් එතනින් එහාට යන්න බෑ මොකද මේ දේශපාලන ක්‍රමයේ තියෙන ප්‍රශ්නයක් එක්ක. ඒකින්ද ඔබ කියනවා වගේ මේක ලොකු ප්‍රශ්නයක්. ඒක හැබැයි මේ ලොකු ප්‍රශ්නේ එන්නේ 2016 මේ ආණ්ඩුවේ ඉඳන් නෙමෙයි. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව තව අපරාධ සම්බන්ධ දූෂණ වංචා සම්බන්ධ පරීක්ෂණ 30 ගණක් කළා තියෙනවා. කොමිෂන් වාර්තා තියෙනවා. අපි ඒව ගැන වැඩි කතා කරන්නේ නැහැ. මොකද මේක ගැනම කතා වෙන්නේ මේක ඉතාමත් ජනප්‍රියයි. මේ ආණ්ඩුවට ගහන්න හොඳම තැනක්. ඒක අපි පිළිගන්නවා. මොකද අපි ඉස්සෙල්ලා මේ ආණ්ඩුව හදාගන්න ඕනේ. ඒ වගේම පරණ මිනිස්සුන් දඬුවම් කරන්න ඕනේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මෙහිම දඬුවම් කරනවා කියපු ආණ්ඩුවේ රාජ්‍යමාත්‍යතුමාට වගකීම තියෙනවා. ඒ නීති ඔහු දන්නේ කෙනෙක් උගත් පුද්ගලයෙක් නීති පද්ධතිය අඩුපාඩුකම් තිබ්බා නම් දැන් ඇවිල්ලා අවුරුදු 3කට පස්සේ ඇවිල්ලා මම මේ ප්‍රවෘත්තිවල දකිනවා මේ ඊයේ පෙරේදා මේ නීති පද්ධතිය ඔක්කොම අඩුපාඩු තිබ්බා. අපි දැන් අවුරුදු 3ක් ගිහිල්ලා හැදුවා. අපි දැන් මේගොල්ලන්ට දඬුවම් කරනවා. අවුරුදු 3ක් යනවා කිව්වා නම් ජීවිතේට මේ මිනිස්සු ඒ මිනිස්සු දැන් අර අයියා කිව්ව එක හරියටම දැන් මට තියෙන බය මේ ආණ්ඩුව කියන්නේ ජනාධිපතිතුමා ඉන්න කාලේ මේක කරගත්තේ නැත්නම් ආයි හොරු ටික මේක රජ කරා. ඔබ විශ්වාස කරනවා සරත් මොන්සේක මැතිතුමා කියපු කතාව වැරදිද? මම විශ්වාස කරනවා බොහොම පැහැදිලි. මම එතුමාට උනත් ඒක මොනටම කිව්ව දෙයක් මට හරි ප්‍රශ්නයක්. ඒ ඇයි එහෙම කිව්වේ කියලා. ඒකම සිංහ අග්‍රමාත්‍යවරයා වෙනුවෙන් හෝ එහෙම නැත්නම් වැරදි කට්ටිය වෙනුවෙන් පිළිපෙණි සිටිනේ ඇයි කියන එක. මම පැහැදිලිව කිව්වා හොරකම වීම අපි මේව කරන්න ඕනේ. හැබැයි එතුමාට තියෙන ප්‍රශ්නේ ඇයි බැඳුම් කරේ ගැන විතරක් අහන්නේ අනික හොරකම් ගැන කතා කරන්නේ නැත්තේ කියලා. මිනිස්සු කතා කරන එක අපිට නවත්තන්න බෑ. වැරදි දේ වැරදි. එතනදී වුණත් මම එතුමට කිව්වේ මම නම් හිතන්නේ ඒක ලොකු හොරකමක් කියලා. හැබැයි ඊට වැඩිය හොරකම් වුණ එකත් ඇත්තයි. අනිත් හොරකම් ගැන ගත්තාම ඔබ දැන් දිගට කියනවා රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයට අදාළව තමයි සියලුම මේ ආයතන තියෙන්නේ. ඔබ පහුගිය මේ දැන් දිගට කලින් කියපු ආයතන ටික. එහෙම නැත්නම් අමාත්‍යාංශ ටික. ඒත් ඔවුන් ඇයි අනිත් දේවල් ගැන හොයා බැලුවේ නැත්තේ? ඒ ඇතුළේ තුරත් යට මොන හරි යටිකුතු ව්‍යාපාරයක් මොන හරි තියෙනවද? නෑ ඇත්තට දැන් මෙතනදී දැන් මේ හවුල් ආණ්ඩුවක් හැටියට ආපුවාම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට අවශ්‍ය වුණේ කාලයක් තිස්සේ බලේ නැතිව ඉඳලා කෙසේ හෝ බලයට පත්වීම. ඒ බලයට පත්වීම තුල තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කරේ. ඊට පස්සේ බලයට පත් වුණා. 47ක් වගේ සුළුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිටිය පක්ෂයකට ආණ්ඩු බලය දුන්නා කරගෙන යන්න කියලා. ඒ තුලදී එතුමා කිසි දෙයක් හෙව්වේ නැහැ. ඊට පස්සේ එතුමාගේ සැලැස්ම වුණේ මම හිතන ආකාරයට ඊළඟට රටේ බලේ ගන්න කොහොමද සම්පූර්ණයෙන් එයාට කියලා. එතකොට එතුමාට අය හිතන්න දෙයක් ඉතුරුලා නැහැ. රට දිනු කරන්නේ නුකුත් කරන්න හිතන්න දෙයක් නැහැ. බලේ විතරයි. බලේ විතරයි. බලේට තමයි ඒගොල්ලෝ සැලසුම් ඇති කරේ. රට දිනුනොට මේ අවුරුදු 3 පුරා ඇති කරේ නැහැ. නිකන් කට කැඩෙන කතා ටිකක් කිව්වා. අර ෆෝන් කාර්කම් පිළිනේවා, අර වයින්නවා, මේ වෙනවා කියලා මිනිස්සු මුලා කරන්නේ නැහැ. නමුත් මේ පාර මිනිස්සු මුලා වුණේ නැහැ. ඒක බලාගෙන ගිය ජනාධිපතිතුමා. දැන් මම ඔබලට යම් කිසි බලයක් දුන්නා. මෙච්චර කල් හිටපු දෙ කට්ටිය අයින් කරලා මගේ පක්ෂි කට්ටියත් ඔබලා දීලා වැඩ කරන්න කියලා. නමුත් කරේ නැහැ. වෙලා තියෙන්නේ මේවයි. ඒවට විජියෝම ඇඟිල්ල දික් කරලා තියෙන්නේ කොමිෂන් සභාව මගින් කෝප් කමිටු වාර්තා මගින් ඔබලගේ පක්ෂයයිට. එතකොට ඒව පැහැදිලිව ඔබගේ පක්ෂ කට්ටිය කතා කරා මේ පිළිබඳව. අර ගිහිල්ලා ගැහැව්වා, සටහන් ගැහැව්වා ෆුට්නොට් කියලා, මේක හරි නැහැ, මේක වැරදි කියලා එක කට්ටියක් ගැහැව්වා. ඊට ප්‍රසිද්ධියේ බැනුම් කරේ හරි කියලා කතා කරා ඔබ මන්ත්‍රීලා. ඉතින් ඒ දේවල් පෙන්නුම් කරලා දුන්නා. දැන් එතුමා දැන් කියන්නේ දැන්වත් මේ බැනුම් කරේ සම්බන්ධය අල්ලලා මේක නිරවුල් කරලා දෙන්න කියලා තමයි කියන්නේ ජනාධිපතිතුමා. මොකද එතුමාගේ යටතේ මේ අමාත්‍යංශwidetilde තියෙන අධිකරණ අමාත්‍යංශේ ඒ හැම දෙයක්ම එයා. නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා දැන් දවස් තුනක ඉස්සෙල්ලා මම දැක්කා මේ කියනවා අපි ඔක්කොම කරනවා මේ පිහිටවල මම කලින් කිව්වේ. නමුත් අවුරුදු 3ක් විතර යනකොට මේ ඔක්කොම නිරුල්ලේ. ඒතර ප්‍රශ්නේ මේක. අවුරුදු 3ක් දැන් ඊළඟට පළාත් සභාව තියෙනවා 2020 දී එනවා, මැතිවරණ දෙකම එනවා, ජනාධිපති මැතිවරණ. අවුරුදු 3කට ඉස්සෙල්ලා මේ වුණාම මේ ඔක්කොම යටයයිද කියලා. අවුරුදු 3ක් නෙවෙයි, හරියට කරනවා නම් ඔබතුමා කිව්වාගේ මේ නීතිපද්ධතිය දැන් සකස් කළා. ඇයි බැරිද උසාවි පිහිටවල මේ නඩු මාස 6න් හට ඉවර කරන්න? මොකද ඒවට ඉඩ නඩු එන්නේ නැහැ නේ. මේ මැද ඉඩ නඩු දූෂණ නඩු ගේන්නේ නැහැ නේ. එතකොට මේ නඩු විතරනේ යන්නේ. අයි කරානේ 71 අපරාධ විකෘති විනිශ්චය කොමිෂන් සභාව යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණට විජේ විරලා අතුර නඩු දැම්මා. නඩු දාලා මේ උසාවිල ඇහුවේ නැහැ. නඩු ඇහුව මට හොඳට මතකයි ක්වීන්ස් ක්ලබ් එකේ කියලා තිබ්බ මේ බෞද්ධාලෝක මාවතේ. දැන් ගුවන් හමුදා මූලස් තියෙන ගුවන් හමුදාවේ එතනයි නඩු ඇහුවේ.
වෙනම් පිහිටෙව්වා ක්වීන්ස් ක්ලබ් එකේ තමයි නඩුවේ. හොඳයි. අපි සූදානම් ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙන්නට ඔබ දන්නවා කොයිතරම් වැදගත්ද මේ කාරණාවල්. ඒ වගේම තමයි මොන් දෙපළ දන්න දේ අපි හොඳින් උකහාගමු. ඔවුන් කියන දේ අපි හොඳින් අහන්න ඉදිමු. අපි සූදානම් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත යන්න. අද රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති වල මොනවද තියෙන්නේ? දේශපාලනයේ යථාර්ථය දවස දවස සංජීව රණතුංග සමග සිඩ්නි චන්සේකර සමග දවසේදී දවසත් එකතු වෙනවා. සිඩ්නි, ඔබ දිගින් දිගටම අපිත් එක්ක කතා බහ කරද්දී මෙතන හාරවිසිච්ච කතාවක් තමයි උන්ජි කාලේ ඉඳලම මේ දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ශිෂ්‍ය සංගම් වල හිටියා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි වැඩ කටයුතු කරේ. ඒ දවස්වලත් එක්සත් ජාතික පක්ෂය ඔය වගේ ඡන්දි හිටියද? එක්සත් ජාතික පක්ෂයේ ඇත්තට මේ චන්දිත්‍ය පක්ෂයක් නේ. මේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහත්තුරුන්ගේ පක්ෂය කියලානේ. දැන් තමයි ඒ කාලේ ඒක දැන් නෙමෙයි. ඔව් දැන් නෙමෙයි. හැබැයි දැන් මහත්තුරුන්ගේ පක්ෂය වෙලා තියෙනවා. ඒ අතරතුර මේ ඊයේ පෙරේදා මේ සුජීව සේනසිංහ මහත්මයා ලොකු කතාවක් කිව්වා. සුජීව සේනසිංහ මමත් චන්දියෙක්, අපේ පක්ෂෙ චන්දි ඉන්නවා කියලා චන්දි කතාවක් කිව්වා. ඉතින් ඕක දැක්කහම මට ඒ ළමයා ගැන දුක හිතුණා. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂයේ මුලින්දම්ම ආපු තරුණ මන්ත්‍රීවරු මහත්තුරුන් හැටියට වෙලා මහත්තුරුන් හැටියට වැඩ කරා. උදාහරණයක් ගාමිණී දිසානායක මහත්මිය. බොහොම අඩු වයසින් ආවේ. මහත්මෙක් හැටියට වෙලා මහත්තුරු හැටියට වැඩ කරා. ඉතින් දැන් වෙලා තියෙන ප්‍රශ්නේ මේගොල්ලෝ චන්දි වෙන්න හදනවා. මේ පක්ෂය චන්දින්ගේ පක්ෂයක් හැටියට දාලා මිනිසුන්ව බය කරලා අපි තමයි චන්දි, ඕන එකට අපි ඔට්ටුයි. මම විගේ නම කිලම කියන සුජීව සේරසිංහ චන්දික් කියලා. ඉතින් දැන් මම දුක් වෙනවා ඒ කඩුවෙල ජනතාව මේ චන්දින්ට ඡන්ද දුන්නේ කියලා. මොකද කඩුවෙල කියන ආසනේ හිටියේ ඉතාමත්ම වැදගත් මහත්තුර එක්සත් ජාතික පක්ෂයේ MD ජයවර්ධන මහත්මයා කඩුවෙල. එතකොට මහජන එක්සත් පෙරමුණ රොබර්ට් ගුණවර්ධන මහත්මයා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න හොඳම මහත්මේ කරුණාසේන කොඩිතුවක්කු මහත්මයා. ඒ තුමයි වගේ බොහොම මහත්තුර හිටියේ. ඒ මහත්තුර හිටිය ආසනේට දැන් චන්දික් ඇවිල්ලා. එයාම කියනවා මම චන්දියෙක් කියලා. ඉතින් මේ වගේ චන්දි දෙන්නේ තුන්නෙක් මේක ඇතුළට ආවුතින් එක්සත් ජාතික පක්ෂයෙන් නැති වෙලාම යනවා. මම මේකට පොඩ්ඩක් අතුල් කරන්න ඔබගේ. මම නම් දකින්නේ මේ චන්දිකම නෙමෙයි. මේ රටේ ජනතාව, කඩුවෙල ජනතාව සුජීව සේරසිංහට ඡන්ද දුන්නේ හොරකමට විරුද්ධව එළියට බහලා කතා කර පුද්ගලෙක් හැටියට. හැබැයි දැන් ඔප්පු වෙලා තියෙනවා මේගොල්ලොත් හොරකමට සම්බන්ධ වෙලා උදව් කරලා තියෙනවා කියලා. ඉතින් ආයි කඩුවෙල ඡන්දයක් ගන්න බෑ ඒගොල්ලන්ට. හැබැයි ඒගොල්ලෝ දැන් බලන්නේ විකුණන්න පක්ෂේ. මේ ඡන්දි කියන ජාතිය එක්සත් ජාතික පක්ෂය ඒ කාලෙත් හිටිය අපේ ගෙවල් පිච්චු 77. හැබැයි මේ ඒ ඡන්දි නෙමෙයි. මේ ඉන්නේ තමන්ගේ බේරීම සඳහා ඡන්ද කොට්ටාසය හදාගන්න අපි පක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වම UMP කාර්යා හොරෙක් වුණත් වැරදි කාර්යයක් වුණත් ඡන්ද දෙනවා කියලා හිතනවා. ඒකේ හින්දා තමයි මම මේ රටේ කියන්නේ මේ මිනිස්සු බුද්ධිමත් දැන්. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ වුණත් මගේ ඉල්ලීම ඔබට වෙනම ආසනෙ වෙන කෙනෙක්ට ඡන්ද දෙන්න හිතෙන්නේ නැතත් නොදී ඉන්න කටු ගහන්න වෙනුන්ට හොරෙන් තාන්න දෙන්නත් එපා. මේක තමයි රටේ හැදෙන්න ඕන දේ. ඒකින්ද මේ තමන්ගේ පක්ෂයට ආදරේ නෙමෙයි. මේ කරන්නේ තමන්ගේ අනාගතය හදාගන්න. එතකොට මං ඔය ප්‍රශ්නේදී මං ෆොන්සේක මහත්තයා එක්ක පවා මේ කතා කරා. දැන් ෆොන්සේක මහත්තයලට තියෙන ප්‍රශ්නයක් තමයි මෛත්‍රීපාල, ඒ කියන්නේ ජනාධිපතිතුමා කොයි වෙලේ මහින්ද රාජපක්ෂ එක්කවෙයිද කියලා බයක් තියෙනවා. ඉතින් ඒකෙහි ඒ මොකද ඒකාබද්ධ විපක්ෂයත් එක්ක තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කත් එක්ක මොකද ෆොන්සේක මහත්තයලා එළියට බැස්සේ මේ දූෂණයට විරුද්ධව දඬුවම් කරන්න. හැබැයි අද වෙනුනොත් දඬුවම් වෙලා නැහැ. ඒකෙහිඳ තමයි අපි කෑගගහමේ කියන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මේක සුද්ධ කරගෙන මේක හදාගන්න රට කියලා. හොඳයි, අපේ වෙලාව අවසන්. අපිට අද දවසේදී ලැබී තිබෙන කාලය අවසන් වෙනවා. ඔබ බලාගෙන ඉන්නවා රාත්‍රී 7 ප්‍රවෘත්ති ප්‍රකාශය වෙනුවෙන්. හෙට දවසේදී දවස සූදානම් සූදානම් සිටින්න කතරේට පෙර දවස නරඹන්න. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්.